මම අමල් චන්දික මගේ ව්‍යාපාරය තමයි සියලු සරු නිෂ්පාදන ආයතනය මම ඉන්නේ අම්බලංගොඩ එක්කඩුව අතර කහව කියන ප්‍රදේශයේ මගේ ව්‍යාපාරය තමයි කෘතිම වර්ණක වෙනුවට ස්වභාවික වර්ණ යොදාගෙන ඒ වගේම ඖෂධ සංයෝගයක් යොදාගෙන ස්වභාවික වර්ණ ආශ්‍රිතව ප්‍රතිපිල නිෂ්පාදනය කිරීම ඔසුවස්ත්‍ර නමින් හඳින්නන ප්‍රතිපිල නිෂ්පාදනය කරනවා මම ඒ සඳහා ස්වභාවිකව ගන්න ගස් වල පොතු වර්ග කොළ වර්ග මුල් වර්ග වැල් වර්ග ආදිය ඒ වගේම පළතුරු වර්ග යොදාගෙන විවිධ ස්වභාවික වර්ණ හදලා ඒවා රෙදි වලට ඒ වගේම නූල් වලට ගල්වලා ඒ ආශ්‍රයෙන් විවිධ රෙදිපිලි නිෂ්පාදනය කරනවා මෙම නිෂ්පාදනය කරන රෙදිපිලි ඉතාම නර්ග මට්ටමකින් අපි නිෂ්පාදනය කරලා තියෙනවා ඒ වගේම මෙම රෙදිපිලි වල තියෙන සුවිශේෂත්වය තමයි මෙම රෙදිපිලි සමට හිතකර අයුරින් නිෂ්පාදනය කරලා තියෙනවා අද ලෝකයේ පවතින සියලුම රෙදිපිලි වල විවිධ අතුරු ආබාධ පවතිනවා නමුත් ඒ වගේම වෙන විසඳුමක් නැති නිසා මිනිසුන් ඒ රෙදිපිලි මේ ස්වභාව කෘතිම වර්ණක යොදපු රෙදිපිලි පාවිච්චියට ගන්නවා නමුත් අපි හදන රෙදිපිලි වල එහෙම කිසිම අතුරු ආබාධයක් නැහැ මෙහි තියෙන සියලුම වර්ණක අරගෙන තියෙන ස්වභාවික මූලාශ්‍ර වලින් මෙහිදී අපි කිසිම වැදගත්ම දේ තමයි අපි කිසිම ශාකයකට හානි කරන්නේ නැහැ පොතු වර්ග ගත්තත් අපි ගන්නෙ ලී මෝල් වලින් ඉවතලන ලී පොතු අනිත් ඒවා ලී කුඩු අනිත් ඒවා තමයි ඉතින් ස්වභාවිකව ලබා ගන්න පළතුරු වර්ග කොළ වර්ග වගේ දේවල් මෙම කර්මාන්තය මම හිතන්නේ අපිට ප්‍රේෂ කර්මාන්තයේ නව ආයුරකින් ජාත්‍යන්තර මට්ටමකට ළඟා වෙන්න තමයි අපේ අරමුණ මෙම කර්මාන්තය මට පාරම්පරිකව ලැබිච්ච දෙයක් ප්‍රේෂ කර්මාන්තය එහි අලුත් මුහුණුවරක් අලුත් හැඩයක් අරගෙන අපේ පැරණි තීච්ඡ ස්වභාවික වර්ණ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කිරීම තමයි මගේ අරමුණ වුණේ ඒ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන විශේෂයෙන්ම මම ඉන්නේ සංචාරක පුරවරයක් ආශ්‍රය කරගෙන ඉතින් අපි සංචාරකයන්ට හොඳ අලුත් අත්දැකීමක් ඒ කියන්නේ ලෝකයේ ශ්‍රී ලංකාව කොහේ ගියත් ගන්න බැරි අත්දැකීමක් විදියට අපේම අලුත් නිර්මාණයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා විදේශ වෙළඳපොළ තමයි මූලිකව අපි බලාපොරොත්තු වෙන්නේ දැනටමත් අපි අපේ කර්මාන්ත ආයතනය ඒ වගේම කර්මාන්ත ආයතනය තුල මේ අලවිසලක් හදලා තියෙනවා එහිදී ඕනම කෙනෙකුට ඇවිල්ලා අපේ නිෂ්පාදනය කරන ආකාරය බලලා අලුයිසලෙන් තමන් කැමති දෙයක් මිලදී ගන්න පුළුවන් මට්ටමකට අද වෙනකොට අපි දිනු කරලා තියෙනවා මම හිතන්නේ මේක වසර ගණනාවක ප්‍රතිඵලයක් විදියට අපි මේ අරගෙන තියෙනවා අපි අපගේ අපිට මේක කරන්න යද්දී ලොකු බාධක ආවා මොකද සමහරක් අමුද්‍රව්‍ය සොයා ගැනීම සමහරක් වෙලාවට මෙම වර්ණ ගැල්වීම එහෙම සමහරක් වෙලාවට කර්ම කුඩා පරිමාණයෙන් කරන ලබා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය මහා පරිමාණයෙන් යනකොට කොහොමද ලබා ගන්නේ ආදී ලොකු ප්‍රශ්න ඒ වගේම වෙළඳපොළ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට ඉතින් අපිට අපනයන වෙළඳපොළක් මට්ටමකට ළඟා වෙන්න තාම නොහැකි වෙලා තියෙනවා මොකද අපි තාම අපි ළඟට පැමිණෙන විදේශ සංචාරකයන්ට පමණයි අලෙවි කරන්නේ ඉතින් අපි අපිට දැනට කොවිඩ් ප්‍රශ්නය එක අපි ලොකුම පසුබෑමකට ලක් වුණා මොකද සංචාරකයන් නොපිමෙන නිසා දැනට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ලොකු කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නයක් තියෙන බැංකු පොලි අනුපාත ඉහළ දැමීම නිසා අනිත් එක තමයි අපිට නිශ්චිත විදේශ වෙළඳපොළක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා අපි කියන්නේ පොඩි පොඩි ප්‍රමාණවල වලින් තමයි දැනට විදේශ වෙළඳපොළට අපි දැනට යවන ටිකක් යවන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ නිශ්චිත හොඳ විදේශ වෙළඳපොළක් සොයා ගන්න මම අපි ආයතනයක් විදිහට බලාපොරොත්තු වෙනවා ලංකාවට හොඳ ලංකාවේ දේශීය කර්මාන්තයක් විදිහට ලංකාවේ ඉන්න අපේ අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තය
මං හිතන්නේ මේක ඉතිහාසය පටන් ගන්න කුවේණිගෙන් ඉඳලා ඒ කර්මාන්තය ආයිත් ලෝකෙට ආයිත් නැවුම් විදියකට ගෙනියන්න ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා මේක ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කරලා ග්‍රාමීය මට්ටමේ ජනතාවට හොඳ ආදාය මාර්ගයක් බවට පත් කරන්න ඒ වගේම මේකේ කෘෂිකාර්මික ආර්ථිකයක් ගොඩ නැගෙනවා මොකද කහ අරලු බුලු නෙල්ලි අඹ ඒ වගේම විවිධ ඖෂධීය ශාක වවන්න පුළුවන් අපිට වවල ඒ වගේ පළ මේ ඒවා අපිට මේ අපේ වර්ණ සැකසීම සඳහා ගන්න කී කිරින්දිය වගේ දේවල් අපිට වගා කරලා මේක ඒ වගාව තුලින් කෘෂිකාර්මික ආර්ථිකයක් මෙන් දේශීය ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් හැමෝටම මේකේ ප්‍රතිලාභය ගලාගෙන යන්න පුළුවන් විදියට අපි දැනටමත් අපේ සැපයුම් ජාලයක් තියෙනවා ඒ කියන්නේ ලී මෝල් වලින් ඉවත් කරන ලී කුඩු ඒ වගේම ගස්වල පොතු වෙනම ගෙනල්ලා දෙන කණ්ඩායමක් අපි සතුව ඉන්නවා ඒදී අපි වෙනම ඒ වගේ මේ මෙහි ලැබෙන ප්‍රතිලාභය ගම්මට්ටම ඉන්න කුඩා කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයා දක්වා මේ ප්‍රතිලාභය ගලාගෙන යන ආකාරයකට අපි මෙම කර්මාන්තය හදලා තියෙනවා මොකද මේ මෙතනින් ගත්තොත් මේ කර්මාන්ත යාපෘතියේ ගොහෝ දෙනෙකුට ප්‍රතිභාව ලැබෙනවා එකක් මෙහි වැඩ කරන කම්කරුවාගේ සිට විදේශ ගයිඩ් මහත්තුරු මාර්ග උපදේශක සපයන ඒ කට්ටිය ලබා පවා ප්‍රතිලාභයක් ලැබෙන විදිහට අපි මෙම ව්‍යාපෘතිය සකසලා තියෙනවා ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා රටට හොඳ විදේශ විනිමයක් සපයන ගමන්ම ගුණාත්මක නිෂ්පාදනයක් ලෝකෙට ගෙනියන්න ඒක අපිටම ආවේනික වූ ගුණාත්මක නිෂ්පාදනයක් අපේ සබහ අපේ ඉපැරණි තාක්ෂණය අලුත් දේවල් එක්ක අගය එකතු කිරීමක් සමග හොඳ විදේශ වෙළඳපොළට හරියන නිෂ්පාදනයක් යොමු කරලා එහි ප්‍රතිලාභය රටට ගැනීම තමයි මගේ මූලිකම අරමුණ.